ඉතින් ඔයාලට අද වීඩියෝ අරංආාවේ හරි අපූරු වටිනාකමක් තියෙන ඉඟුරු සාකේ ඉඟුරු මල්වලින් තියෙන ඉතා හොඳ ප්‍රයෝජනයක් ගැන කියන්න. ඉතින් ඔයාලගේ හිසේ කැක්කුමක් ආපු වෙලාවට මෙන්න මේ ඉඟුරු ගහේ තියෙන මලක් කඩල අරගෙන මේ යුස ටික අතට හව භාජනයකට හෝ මිරි කලා මේක හිසේ නලලේ ආලේප කරොත් ඉතා ඉක්මනින් හිසේ කැක්කුම නැති වෙලා යනවා. ඉතින් මේ බලන්න පුංචි ශාකයේ තියෙන වටිනාකම. ඉතින් ඒ වගේම පුංචි දෙයක් කියන්න මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් අනිවාර්යෙන් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ වීඩියෝ අරන් ආයේ මොකද මේ දවස්වල ඉඟුරු ශාකයේ හොඳට මල් හට ගන්නවා. ඉතින් මේ කාලෙදි ඔයාලත් ඉඟුරු මල් කිහිපයක් කඩලා අරගෙන අදම බලන්න මේකේ තියෙන වටිනාකම. මොකද මේ ඉඟුරු මලක් පොඩි කරලා සාමාන්‍ය මල් දෙකක යුස තිබ්බනම් හොඳට රෝම ඇති හිසේ කැක්කුමක් හොඳ වෙන්නේ. ඉතින් මම අත්හදා බලන තමයි මම ඔයාලට මේ වීඩියෝ අරන් ආවේ. ඉතින් ඔයාලා අදම මේ වැඩේ කරන්න. ඉතින් මේක කරන ක්‍රමවේදයක් මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ ආකාරයට මල් ටිකක් කල්ලා අරගෙන පුංචි භාජනයක් ගන්න. ඉතින් ඕනම භාජනයකට ගැටලුවක් නැහැ. මේකට මේ යුස ටික හොඳට මිරික ගන්න. මිරිකද්දී මේ මල චුට්ටක් තැලෙන්න ඕනේ. මොකද මේකේ ඉඟුරු ශාවයක් තියෙන එතකොට හොඳටම සැරගතියක් තියෙනවා. ඉතින් මේ මල චුට්ටක් පොඩි වෙනසේ දාලා මේ ජලය සාමාන්‍ය මේක ඖෂධීය ගුණයක් තියෙනවා. ඉතින් වහින කාලට වැඩිය පායන කාලේ තමයි මේ මලේ තියෙන ඖෂධීය ගුණය වැඩි. මොකද වහිද්දී වතුර එක්කව වෙන්න පුළුවන් මේකට. ඉතින් පායන කාලට මේ මලේ හොඳට මේ ජලය රැඳිලා තියෙනවා. ඉතින් මේකේ සමහරට ගහෙන් ඇදිලෙන ශ්‍රාවයක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ බඳුනකට බින්දු කිහිපයක් අරගෙන නළලේ දෙපැත්තේ ආලේප කරලා බලන්න. නැත්තම් පුංචි රෙදි කෑල්ලක් අරගෙන ඒ රෙදි කෑල්ල තෙමලා නළලේ තියාගන්න පැය භාගයක් ඇද්දි හිසේ කැක්කුම හොඳ වෙනවා. ඉතින් මේ අලුත්ම අත්දැකීමක් ඔයාලටත් අත්දැකීමක්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේක කරන්න බලන්න අද. මොකද මේව වසවිස දේවල් නෙමෙයි. ගහේ කොලේ වැඩෙන ඉතා ඖෂධීය ශාක ඉඟුරුවලේ වටිනාකමක් කියලා නිම කරන්න බෑ. ඉතින් මේ අපූරු වීඩියෝ වරන් ආව ඔයාලට වැදගත්tei කියලා. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ වෙනකන් subscribe කරලා bell icon එක ගහලා තියාගන්න කියලාත් බොහොම ආදරෙන් මතක් කර සිටිමින් අදර වීඩියෝ සමුගන්නවා.